ඔයාට එන්න කිව්ව නම් වැඩ කරන්නත් පුළුවන්නේ. සර්මට එන්න කිව්වේ කතා කරන්න තියෙනවා කියලා. ඔයාගේ අයියා ෆැක්ටරි එක වැස්සුවා කියලා දැන් හැමෝම දන්නවා. අනේ මදුෂා, අයියාම නෙමෙයි. අර මනහාරි අන්තිමට කරපු දෙයම තමයි ඔයක් කරේ. මං කිසි දෙයක් කළේ නැහැ. හෙලෝ. සර්. ඔව් ඔව් ඇවිත් ඉන්නේ. හොඳයි සර්. අනේ සර් ඔයාට කතා කරනවා. තාත්තට ෂොක් එකක් වගේ. තාත්තා හැරුණා මං එයාව ඩොක්ටර්වට එක්කයි යන්න. මට බය තාත්තා ජීවිතේ නැති කරගනී කියන. තව දවස් කීපෙකින් මං තාත්තව නිව්සීලන්ඩ් එක්කයි යනවා. පරිසරය වෙනස් වුණාම එයාට හිත හදා ගන්න පුළුවන් වෙයි. ඕලෑන් මට මං ගැන බලා ගන්න පුළුවන්. මං ඔයාගේ තනියට මං චාලට් නම් ගිහ නවත්තල යන්න. යන්න මමත් මගේ ජීවිතය ගැන තීරණයක් ගන්න. ඔයා නිම්නව මැරි කරනව නම් අපි යනකන් ඉන්න. නිම්නව තාත්තර පේනවත් මෙහෙට එක්කන් ඉන්න එපා. චරා කමති කෙනෙක්ට මම කොහොමද මගේ හස්බන්ඩ් කියලා කතා කරන්නේ? ඒක ඔයාගේ කැමැත්ත. දන්නවද? ඔයා දන්නවද ඔගොල්ලන්ගේ අයියා අපේ ෆැක්ටරි වසපු බව? අයියාගේ වැරදි තියෙනවා නම් මට ඒකට කරන්න දෙයක් නෑ සර්. මේක ඉන්න හැමෝම කියන්නේ අයියට ඔය වැඩේ කරන්න මේකේ ඩොකියුමන්ට්ස් දුන්නේ වා කියලා. ඒක ඇත්ත? මං මගේ ද්‍රෝහි වැඩක් කරයි කියලා සර් හිතනවද? නෑ මං ඒක විශ්වාස කරන්නේ නෑ. මං හිතන්නේ කැමති ඔයා මට ආදරේ කරා කියලා. හවුද නැද්ද? හවුද නැද්ද? ඔයාම කියන්නකෝ මම මොන දඩ කරන්න ඕනේ කියලාද? කියන්න. සර් මට තවත් මෙතන වැඩ කරන්න බෑ. මං ඊයේ ගියේ අස්වැමි ලිපිය දීලා.
ඔයත් මන හරි වගේ. මාත් එක්ක හොඳට කතා බහ කරලා ඉඳලා පස්සේ විරුද්ධ වෙනවා. එතන මොකද උනේ? දන්නවද? මං ඔයා මැරි කරනවා කියලා කිව්වනේ. මං කිව්ව දෙයක් කරන්න මිනිහෙක්. හැබැයි ඊට කලින් මට වාගේ අයියෙත් එක ප්‍රශ්නයක් තියෙනවා ඉස්සර ගන්න. මට කරදරයක් වුණා කියලා කියන්නේ. සර් මම මිනිස්සු වලට කොහොම දානෝද කියලා බලන්න උඩහට ගියා. එතකොට කවුද මිනිස්සේ පිටිපස්සෙන් ඇවිල්ලා මාව තල්ලු කරා. තල්ලු කළා? ඔව් සර්. හොඳ වෙලාවට ඔයේ වතුර තිබුණේ නැත්තේ. මහත්තයෝ. ඇතුළට ගිහින් ටිකක් කතා කරමුද? කමක් නැහැ. කතා කරන දේම මෙහෙම කතා කරමු. මහත්තයට කියන්න තියෙන්නේ ඒ තරම් හොඳ දේවල් නෙමෙයි. මහත්තයා වුණත් අර ඔය පැත්තෙ වැඩි යන්න හදන්න එපා. ඇයි? ගමේ මිනිස්සු හිතාගෙන හිටියේ ෆැක්ටරිය වලට යන්න. දැන් ඒකත් වහලා දැම්මා. දැන් මිනිසුන් රස්සාවක් නැහැ. ගමේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මහත්තයා කියලා වැහුවයි කියලා. ඒකට අපේ දුවත් අවුල් කියලායි කියන්නේ. මං හැදුවේ ගමේ මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න. දැන් අන්තිමට නරක මිනිහා වෙලා තියෙන්නෙත් මම. ඒකෙන් නම් කමන්නේ. මහත්තයා නම් යයි. මගේ දුවට මොකද වෙන්නේ? මහත්තයා කොහේ හරි දුරකින් මගේ දුවට රස්සාවක් කරන් දෙනවද? නැත්තම්? නැත්තම් කිව්වේ. නෑ මහත්තයෝ. ගමේ මිනිස්සු කතාවක් හදලා තිනවා මහත්තයා මගේ දුවත් එක්කලා එහෙම යනවයි කියලා. අම්මේ. සරසි. ඔය ඕන වෙලාවක මට කතා කරා. මං කොහේ හිටියත් ඔයත් එක්ක කතා කරා. ඔයාට රස්සාවක් හොයලා දෙන තැනක නවත්තන්න උනත් මට පුළුවන්. මට සර් විශ්වාසයි. අනික මං කාටවත් බය නැහැ. මේක තියාගන්න. මං එන්නම්. Thank you.
බයවෙන්න එපා. මං කීයට හරි ගෙදර එනවා. නෑ නෑ. අයියට නම් කීයටවත් එන්න එපා කියලා. එපා එපා. අම්මා එන්න ඕනත් නැහැ. මට ප්‍රශ්නයක් නෑ. ඇත්තටම ෆැක්ටරි එක අරගන්න බැරි වුණ එකට සර් ඉන්නේ පිස්සුවෙන් වගේ. කමක් නැහැ. ඔයා යන්න. සර්ට මට මොනා හරි කියන්න ඇති. නංගි වැඩ කරන තැන ගෑනුලම එක්ක කතා කරලා නංගිව එක්කගෙන යන්න එන්න කියලා කිව්වා. නංගි ඉක්මනට එනවා කියලා නෙගියේ. ඉතින් ආවේ නෑනේ. මොකක් හරි කරදරයක් කියලා පේන්නේ නැද්ද ඔයාට? අම්ම පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. මං ගිහලා නංගි එක්කගෙන. නෑ 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 නෑ. නංගි කිව්වා ඔයාට පලාතේවත් එන්න එපා කියලා. අම්ම ඉන්නකෝ. අපිද ක්ලබ් යනවා. මම රෑට ආව ගෙදර යනවා. අනේ සර්. මන හරි කියන්නේ සර්ව මැරි කරන්න හිටිය කෙනෙක්ද? මට හිතට එකඟව නිම්නව මැරි කරන්න බෑ. මොනවා? ඔබලා වැඩි කියනවා මරෙන් ඔබලා වැඩි කියනවා